Kanji tel sanstha tankira teri eduran ge sangkamiye siete hetaka prabahana gastu wedawima katulu karunu kihipayak sambandhen vishaya bara amatya kanchana wijesekara mahata samaga ee sakatchawak sidu kala api balaporuththu wenna eta dawasa athulada me prashne nirakarane karai kiyala ema nounoth senasurada madhyama ratri sita api daawen iwathinna api sangame kadirne kala kise wetath vidili bala ha bala shakti abathiwareya twitter sadahanak thabawin sadahan karanne paudgalika tankira teri eduran indana beda harime sewa walin iwathuwa hoth wenath vikalpa krama bawitha karamin indana prabahane සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි පෞද්ගලික අංශයට අයත් බෞසර සඳහා පසුගිය වර්ෂයේ අවස්ථා පහකදී මිල සංශෝධනය සිදු කර ඇති බවත් එහි දැක්වෙනවා. ඒ අනුව වසරකට අඩු කාලයක් තුල 84%ක ගාස්තු වැඩිවීමක් ඔවුන්ට හිමිව ඇති බවද අමාත්‍යවරයා නිකුත් කර ඇති ට්විටර් සටහනේ දැක්වෙනවා. මේ අතර ඉන්ධන නෞකා දෙකක ගොඩබෑම් කටයුතු මෙවන විට ආරම්භ කර ඇති අතර තවත් පෙට්‍රල් සහ බොරතෙල් නෞකා දෙකක ගොඩබෑම් කටයුතු ඉදිරි දින කිහිපය තුල සිදු කරන බවද විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළා. මේ අතර ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි පිරවුම් හල්වලට නොලැබීම හේතුවෙන් ජනතාව තවදුරටත් විවිධ අපහසුතාවයන්ට පත්ව සිටිනවා. බිංගිරිය වීරපොකුණ ඉන්ධන පිරවුම් හලට සති දෙකක් පමණ කාලයක සිට ඉන්ධන නොලැබීම හමුවේ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වුණා. මේ අතර කුලියාපිටිය විරෝධතාවට සහභාගී වී යලි නිවස් කරා යමින් සිටි පුද්ගලයෙකුට නරගොල්ල ප්‍රදේශයේදී තවත් පුද්ගලයින් පිරිසක් පැමිණ පහර දී තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. එමෙන්ම පවතින ගෑස් අර්බුදයේ හමුවේ ගෘහස්ත ගෑස් බෙදා හැරීමේ ප්‍රමුඛතාවය නාගරික ප්‍රජාවට ලබා දෙන බවයි ලීට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ. මොකක් හරි විසඳුමක් එයා කතා කරන්න බෑනේ. ඒජන්ට් කතා කරලා විසඳුමක් කරන් දෙන්න ඕන. දැන් 12 වෙනිදා ඉඳලා ගෑස් නැහැ. 3 ඉඳලා පොලිමේ ඉන්නවා. නාවලත් ගිහිල්ලා ආවේ. මේ අද අපි 5 වෙනි දවසේ මේ පොලිමේ ඉන්නවා. මේ දවස් ගානම නැහැ. අවුරුද්දෙන් පස්සේ දිගටම නැහැ. මේ අතර ගෑස් නොලැබීම හමුවේ භූමිතෙල් ලබා ගැනීමටද ජනතාවට පොලිම් වල රැඳි සිටීමට සිදු වුණා. ඇත්තට දුක් විඳගෙන මේ පොලිම් වල එළියනකොට ඇවිල්ලා ඉන්නවා. හරිද? මේවා ගැන ඇත්තටම මහයි උන් එකෙකුටවත් ගාණක් නැහැනේ. මේ අතර මුතුරාජ වෙල ලිට්‍රෝ ගෑස් පරියන්ති සේවකීන්ට අද එහි පාලන අධිකාරිය විසින් දින 3ක නිවාඩුවක් ලබා දී ඇති බවට වාර්තා වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ගෑස් දවස් 3න් පස්සේ අපිට දෙනවා කියලා මොකද කිව්වා. ඒ ගියන් පස්සේ අපි ආයි යන්න යනවා අපි. දවස් 3න් පස්සේ අපිට දෙනවා කියලා කියලා දුන්නා. කෙසේ වෙතත් ලිට්‍රෝ ගෑස් සභාගමේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ කිසිදු සේවකයෙකුට නිවාඩු ලබා දී නොමැති බැවින් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි. මේ අතර මෙරටට ගෑස් ආනයනය කරන ඔබන් සමාගම සමග ගිවිසුම් ගත කාලය මේ වසරෙන් අවසන් වනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසන්නේ නව ගෑස් සමාගමකින් ගෑස් ලබා ගැනීම සඳහා මෙවන විට අවධානය යොමු කර ඇති බවයි. තායිලන්ත ගෑස් සමාගමක් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එම සමාගමෙන් මීට පෙර ගෑස් ආනයනය කළ සමාගමට වඩා අඩු පිරිවැයකින් ගෑස් තොග ආනයනය කිරීමේ හැකියාවක් පවතින බවද ඔහු කියා සිටියා.